ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. සුදු කළු සහ පැතලි චරිත ජීවත් වන සමාජයක එවන් චරිත අතුරින් එක් චරිතයක් හා කෙලින් කතා කරන මිනිත්තු කිහිපයයි. හඩෝ කාන්තාවකට අභියෝගයක් වන රැකියාවක නිරතවන්නියක් ඇය. ඇයගේ කාර්යබහුලත්වයේ කොපමණද යන්න ගැන කීමට වචනද නැති තරම්. දේශයෙන් දේශය පියාසර කරන ඇය ලාංකේය සුහදත්වයේ පිරිසිනහව ලෝකයට බෙදන්නියක්. එපමණක් නොව ගගන සරණ තවත් ශ්‍රී ලාංකේය නියමුවන් පිරිසක් බිහි කරන උපදේශිකාවක්. අද අපේ කෙලින් කතාවේ චරිතය වන්නේ අභියෝගයට අභියෝග කළ උපුලි වර්ණකුල. හටෝ අපි කෙලින් කතා කරමු. අද මේ පුටුවට ඇවිල්ලා ඉන්නේ කොහොමද? හොඳයි. හොඳින් ඉන්නවා. ඔබේ සම්පූර්ණ නම උපුලි සචිත්‍රා වර්ණකුල. පාසල් කාලේ පාසල් ගියේ හිල්වුඩ් බාලිකා විද්‍යාලයට නුවර. පාසල් කාලේ සුන්දරයි. සාමාන්‍ය පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. හැබැයි ගොඩක් ඩාන්සින් පැත්තට බාර, කැන්ඩියන් ඩාන්සින් පැත්තට බාර. අර ගොඩක් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කරන එහෙම කෙනෙක්. පාසල් කාලේ තිබ්බ සුන්දරම මතකය? පාසල් කාලේ තිබ්බ සුන්දරම මතකය මම ගොඩක් ඩාන්සින් පැත්තර තමයි බර වෙලා හිටියේ. මොකද අපි ඒ මම අනිත් වැඩත් කරන අතරේ බැලන්ස් කරගෙන ඔක්කොම ඉතින් ඩාන්සින් හැම අවුරුද්දම වගේ ඔල් අයිලන් ෆස්ට් වෙනවා අපේ ඩාන්ස් ට්‍රූප් එක. ඉතින් ඒක තමයි ගොඩක්ම සුන්දර මතකය. අනිතක මම ඒ ලෙවල්ස් කරේ කොමර්ස් වලින්. හැබැයි මට ඩාන්ස් ට්‍රූප් ලීඩ වෙන්න පුළුවන් වුණා ඒ අන්තිම අවුරුදු දෙකේ පාසල් කාලේ. ඉතින් ඒක ගොඩක් සුන්දර දෙයක්. ඒ වගේම මම කැමැත්තෙන් හිටපු දෙයක්, හිතුවේ නැති දෙයක්. ඒක තමයි ගොඩක්ම සුන්දර දේ. ඔබට ඔබව මුණ ගැහෙන්නේ කොතනද? මට මාව මුණ ගැහෙන්නේ ඇත්තටම මට මතක නැහැ කොයි කාලෙද කියලා. මං හිතන්නේ පාසල් යන කාලේ වගේ අපේ ගංගොඩවිල සෝමහාමුදුරුවන්ගේ ධර්මදේශනාවක් පළවෙනි පාර අහපු පාර. එදා තමයි මම කවුද කියලත්, කවුරු වෙන්න ඕනේ කියලත්, කවුරුද වෙන්න ඕනේ කියලත් ඇත්තටම ඔළුවට ආවේ. එදා ඉඳන් ඒ ඇත්තටම ඒ දේවල් ෆලෝ කරනවා. එදා තමයි ඇත්තටම ටර්නින් පොයින්ට් එකක් උනේ ලයිෆ් එකේ. ඔබ ආදරණීය චරිතයක්ද? ඔව් අනිවාර්යෙන්. ඔබේ යටිසිත ඔබට කියන දෙයක් තියෙනවද? යටිසිත එහෙම කියලා විශේෂ දෙයක් නැහැ. මං උඩින් බැලුවත් ඇතුලෙන් බැලුවත් එකම චරිතය. මං ගොඩක් ඩවුන් ටු අර්ත් චරිතයක්. ඒ වගේම ගොඩක් ආදරණීය, අනිත් අයට කරදරයක් නොවී ජීවත් වෙන චරිතයක්. ඉතින් ඒක තමයි හැම වෙලේම උඩුසිතයි යටිසිතයි දෙකේම තියෙන්නේ. ඔබේ වෘත්තිය කුමක්ද? මම ගුවන් සේවිකාවක්. ඒ වගේම මම ලෙක්චර කෙනෙක්. ඔබ ඇයි මේ ක්ෂේත්‍රය තෝරගන්නේ? ලෙක්චර කෙනෙක් නම් වෙන්න පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා. පොඩි කාලේ ඉඳන් ඕනේ වුණේ කවදරි දවසක, මොකද මගේ පවුල් පසුබිම, අම්මි ටීචර් කෙනෙක්, ඒ වගේ දේවල් නිසා අර උගන්නන්න ආසයි. ඉතින් ඒ නිසා ලෙක්චර කෙනෙක් වෙන එක තමයි ටාගට් එකක් තිබ්බේ. ගුවන් සේවිකාවක් වෙන එක ඇත්තටම ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. පේපර් ඇඩ්වර්ටීස්මන්ට් එකක් දැකලා ඒක අප්පච්චි තමයි පෙන්නුවේ ඇත්තටම. ඉතින් මමත් ආස වුණා ට්‍රයි කරන්න ගුවන් සේවිකා වෘත්තිය කියන එක. ගොඩක් හොඳ වෘත්තියක්, මොකද රට රටවලට යන්න පුළුවන්. ඒ දේ විතරයි දැනගෙන හිටියේ. ඉතින් ආස වුණා. ඒ නිසා තමයි ඒ වෘත්ති දෙකම තෝරගත්තේ. ඔබේ වෘත්තිය ඔබේ ක්ෂේත්‍රය පිළිබඳව සමාජයේ තියෙන මතය ගැන ඔබ තෘප්තිමත්? සමාජයේ මිනිස්සුන්ට එක එක විවිධ මත දරන්න පුළුවන්. මොන විදිහටද ඒගොල්ල දරන මතය? සමහර වෙලාවට අපි ගොඩක් වෙලාවට ලංකාවේ නැති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල අවශ්‍යම මොහොතේ ලංකාවේ නැති වෙන්න පුළුවන්. එක එක රැකියාවේ විවිධ අවස්ථා තියෙනවා. ලොකු වගකීමක් තියෙන රැකියාවක් මේක. ඉතින් එක එකනා සමාජයේ එක එක විදිය මත දරනවා. මගේ මතය වෙනස්. ඔබට අනුව පෞරුෂය කියන්නේ මොකක්ද? පෞරුෂය කියලා කියන්නේ අපිට කෙලින් කතා කරන්න පුළුවන් නම්, කෙලින් තීරණයක් ගන්න පුළුවන් නම්, තව කෙනෙක්ගේ අපි පොඩි කාලේ ඉඳන් හැදිච්ච විදිහක් තියනවානේ. අපි කස්ටම්ස්, අපේ වැලියුස් එක්ක, අපේ ගෙවල් වලින් එන පරිසරයේ දේවල් එක්ක අපිට ඒක කන්ටිනියු කරන්න පුළුවන්. අපි මොන රැකියාව කරත්, මොන තත්වෙන් උසස් වුණත් ඒව කන්ටිනියු කරන්න පුළුවන් නම් ඔබට පෞරුෂයක් තියෙන කෙනෙක්. ඔබ විශ්වාස කරනවද ඔබට හොඳ පෞරුෂයක් තියෙනවා කියලා? අනිවාර්යයෙන්. අනිවාර්යෙන් පෞරුෂයක් තියෙන නිසා තමයි අද මම දන්න දැනුම මම උගන්වන්නේ මගේ ළමයින්ටත්, මගේ ස්ටුඩන්ට්ස්ට.
ලෙක්ෂර කෙනෙක් හැටියට ඒ වගේම පෞරුෂයක් තියෙන නිසා තමයි මම රටේ ඇම්බැසඩර් කෙනෙක් හැටියට රැකියාවක් කරන්නේ ගුවන් ක්ෂේත්‍රයේ. ඔබ ගුරුවරයෙක් විදිහට දරුවන්ට නිවැරදි දේ ලබා දෙද්දී සමහර විට ඔබේ මානසිකත්වයත් වෙනස් වෙන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී කොහොමද ඔබ මේ දේට ප්‍රතිචාර දක්වන්නේ? ඒ කියන්නේ අපි එක එක දවසට එක එක මානසික මට්ටම්වල වෙනස් වෙනවා. මම මගේ මේන් රැකියාව කැබින් ක්‍රෝ එක. ඉතින් ඒ වෙලාවේ අපි පැසෙන්ජර්ස්ලත් එක්ක ගොඩක් වෙලාවට අසනීප වෙන පැසෙන්ජර්ස්ලා ඉන්නවා. සමහර ඉමර්ජන්සිස් වෙන අවස්ථා තියෙනවා. එතකොට අපි වෙනම දෙයක් හිතන්නේ. අපි වෙනම විදිහකට ක්‍රියාකාරී වෙන්නේ. ඉතින් ඒක උගන්වන්න එනකොට ඇත්තටම මම ඒ එක්සැම්පල්ස් උත් එක්ක මගේ ස්ටුඩන්ට්ස්ට දෙනවා. ඉතින් ඒ වගේම මම දන්න දෙයක් මොනා හරි තියනා නම් මම අනිවාර්යෙන් කියලා දෙනවා. මගේ ස්ටුඩන්ට්ස්ලා කියන්නේ පාසලෙන් අවුට් වෙන යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් විතරක් නෙමෙයි කෝපරේට්ස් වලටත් මම ට්‍රේන් කරනවා. ඉතින් කෝපරේට් ට්‍රේඩ් එකේ අයටත් ගොඩක් මගේ එක්ස්පීරියන්ස් එක්ක මම කියලා දෙනවා. මම දන්න දේවල් ස්කිල් එක බෙදලා දෙනවා. ඔබේ ශාස්ත්‍රය තුල රැකියාවක් කරද්දී ඔබට ඔබේ පෞද්ගලිකත්වයට කිසිම බාධාවක් වෙන්නේ නැත්ද? නෑ, ඇත්තටම ඒක අපි හැමෝම අතේ තමන්ගේ අතේ තියෙන දෙයක්. අපි හරියට අපේ ටයිම් එක මැනේජ් කරගන්නවා නම්, අපේ දේවල් මැනේජ් කරගන්නවා නම්, මොකද ජොබ් එක වෙනයි, පර්සනල් ලයිෆ් එක වෙනයි. ඉතින් එහෙම මැනේජ් කරගන්නවා නම්, අපි කළමනාකරණය කරගන්නවා නම් කිසිම බාධාවක්වත් ප්‍රශ්නයක්වත් වෙන්නේ නැහැ. කොහොමද ඔබ ඔබව කළමනාකරණය කරගන්නේ? මම ටයිම් මැනේජ්මන්ට් කියන එක බිලීව් කරන කෙනෙක්. මගේ පොඩි කාලේ නම්ම තියෙනවා, ඒ කියන්නේ අපේ ටාගට්ස් තියනානේ. සමහර වෙලාවට අපි අවුරුදු පහකින් මෙහෙම ටාගට් එකක් අචීව් කරගන්නවා කියන එක තියෙනවා. ඉතින් ඒ වගේ මගේ අවුරුදු ගානක දිග ටාගට්ස් ටිකක් තියෙනවා. ඒ වගේම ඩේ ටු ඩේ ලයිෆ් එක, දැන් මගේ ප්ලෑන් එක මාසෙකට සැරයක් තමයි මට මගේ ප්ලෑන් එකක් හම්බෙන්නේ, මගේ ටයිම් ටේබල් එකක් හම්බෙන්නේ. ඉතින් ඒක හම්බෙච්ච වෙලේ ඉඳලා මම කරන්නේ මාසෙ දේවල් ටික ප්ලෑන් කරන එක. ඒ වගේම හැමදාම නිදාගන්න කලින් හෙට උදේට මම මොනාද කරන්නේ, හෙට දවසේ මොන දේවල්ද මම කරන්න කියන එක මම ප්ලෑන් කරනවා. ඉතින් හරි ලේසි එහෙම වුණාම වැඩ කරගන්න ටුඩූ ලිස්ට් එකක් හදාගෙන ටික් කරන්න විතරයි තියෙන්නේ. වැඩේ ලස්සනට වෙනවා. මුදල් කළමනාකරණය කරගන්නේ කොහොමද? මුදලුත් ඇත්තටම අපි හම්බ කරනවා නම් අනිවාර්යෙන් මුදල් ඉතුරු කරන්න අවශ්‍යයි. මොකද හදිසි අවශ්‍යතාවයකට අපිට මුදල් ප්‍රයෝජනට ගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ඒකත් හරියට කළමනාකරණය කරනවා. කරෙත් කොමර්ස් සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ නිසා ලේසි බෙදලා තියෙනවා. ඒ කියන්නේ ඉතුරුවක් වෙනම බෙදලා තියෙනවා. ඉන්වෙස්ට් කරන්න දේවල් වලට වෙනම මුදල් වැය කරනවා. ඒ දේවල් වලට මම හරියට බෙදලා ඒක කළමනාකරණය කරගන්නවා. බොරු කියලා නැද්ද? එහෙම ලොකු බොරු කියලා නෑ, චූටි චූටි බොරු නම් කියලා තියෙනවා. ඍජුව කතා කරනවද? අනිවාර්යයි. එහෙම ඍජුව කතා කරලා ඔබ මුහුණ දීපු ලොකුම අභියෝගය? ඍජුව කතා කරලා අභියෝග සමහර වෙලාවට ගොඩක් අය බොරු කරන කෙනෙක් ඉදිරියට ආවොත් එයාට ඍජුව කතා කරන්න ගිහිල්ලා ඒ කෙනා අනිත් පැත්තට දේවල් කතා කරලා ආගියු කරන අවස්ථා තිබිලා තියෙනවා. නමුත් ඒ දේවලුත් ටිකක් වෙලා යනකොට තේරෙනවා ඒ කෙනාට කතා කරන එකේ තේරුමක් නැහැ තවදුරටත් කියලා. අපිට තේරෙනවානේ කෙනෙක් එක්ක ආගියුමන්ට් එකක් කරනකොට ඒ කෙනා එක ඩිසර්වද නැද්ද කියන එක, අපි ඩිසර්වද ඒ කර නැද්ද කියන එක. ඉතින් එතකොට එහෙමනම් ඒ ආගියුමන්ට් එක එහෙම නවත්තනවා. ඒ අරෙන්න පුළුවන් හැම අවස්ථාවෙම ඍජුව කතා කරනවා. ගොඩක් වෙලාවට වැඩිය කතා නොකර ඉන්න එක ඇත්තටම හොඳයි කියලා හිතිලා තියෙනවා. ඔබ වංචා කරන කෙනෙක්ද? නැහැ. ඔබ ඔබම වෙලා තියෙනවද? මමම තමයි. මම හොයාගත්ත කෙනා මමම තමයි. සිම්පල් කෙනෙක්, ජෙනුයින් කෙනෙක්, වැඩිය කාටවත් ඉන්ෆ්ලුවන්ස් කරන්න අමාරු කෙනෙක්. ඒ මමම තමයි. මේ ඉන්නෙත් මමයි, මේ හිනා වෙලා ඉන්නෙත් මමයි. සමහරවිට අපි කෙනෙක් හම්බුනහම ගුඩ් මෝර්නින් කියලා සමහරට ෆේක් හිනාවක් දානා ඉන්නවා නේ මිනිස්සු අතරේ. මම කරන හිනාව, මම දෙන හිනාව, ඒක ජෙනුයින්ම හිනාවක්. ඉතින් මේ මම තමයි. ඔබ ඔබව මාකට් කරනවද? මම මගේ achievements මාකට් කරනවා. ඒ කියන්නේ මගේ ලැබපු achievement, මගේ doctorate එක, මම කෙනෙක්ට තැනකට ගිහලා මොකක් හරි training එකක් කරා නම් ඒ වගේ දේවල් මාකට් කරනවා. personal life එක නෙමෙයි. ඔබ සංවේදී කෙනෙක්? සංවේදී නෑ කියන්නත් බෑ, 50-50. දේශපාලනය ගැන ඔබ කොහොමද හිතන්නේ? දේශපාලනය මං ඇත්තටම ආස දෙයක්. දේශපාලනය කියන ෆේවරිට්ම දෙයක් වෙලා තිබ්බ කාලයක්. ඒ කියන්නේ
සමහරලාට දැන් තියෙන සමාජ රටාව නිසා ටිකක් ඒ දේවල් එහෙට මෙහෙට වෙලා තියෙනවා. නමුත් දේශපාලනය, දේශපාලඥයන් කියන කට්ටිය දැනුමක් තියෙන පුද්ගලයන් නම් අනිවාර්යෙන් මම ඒ සබ්ජෙක්ට් එකට ඒකට මම හරි කැමතියි. ඔබ ඔබේ පුද්ගලික දුරකථනය හෝ ඔබේ වෘත්තිමය දුරකථනය භාවිත කරන්නේ කොහොමද? සමහර වෙලාවට මම මගේ රෙස්ට් කරන වෙලාවට, ඒ කියන්නේ මම නිදාගෙන ඉන්න වෙලාවට වගේ අනිවාර්යෙන් ෆෝන් එක සයිලන්ට් දාලා තියෙනවා. මොකද මම ගොඩක් රෙස්ට් කරන්න කැමති කෙනෙක්. මොකද මගේ රස්සාවයි සමහරලාට අපි රැට නිදිමරලා රැකියාව කරලා එනවා. ඊට පස්සෙ සමහරට ඊළඟ උදේ පාන්දර ලෑන්ඩ් කරොත් සමහරට හවස වෙනකොට මට ලෙක්චර් එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඒ පීරියඩ් එකේ නිින්ද ඒ රෙස්ට් එක මට වටිනවා. ඉතින් ඒ පර්සනල් ෆෝන් එක ඒ වෙලාවට පර්සනල් ෆෝන් එක ඔන් එකේ තියෙනවා. නමුත් කම්පනි ෆෝන් එක ඒ වෙලාවට ඔෆ් කරලා තියෙනවා. අවංකව කතා කරමු. ඔව්. ඔබ ආදරය කරපු වැඩිම ආදරය කරපු චරිතය කවුද? චරිත දෙකක් තියෙනවා. අම්මී අප්පච්චි. සමාජය තුළ විවිධ කතිකාවන් තියෙනවා, විවිධ මේ බොරු දේවල් මාධ්‍ය ගත වෙනවා. සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ඔබට ඇති අදහස? සමාජ මාධ්‍යයෙන් තමයි අපි දේවල් දැනගන්නේ. මොකද අපි ගෙදරට වෙලා මුකුත්ම දෙයක් දන්නේ නැතුව හිටියොත් අපි කිසි දෙයක් දන්නේ නැහැ. මේ සමාජ මාධ්‍ය තියෙන නිසා අපිට ඒ දේවල් අපි ෆෝන් එකක් ගත්තත්, ඉන්ටර්නෙට් එකට ගියත්, පත්තරයක් ගත්තත්, ටීවී එකක් ගත්තත් හැමදේම අපි දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒක භාවිතා කරන්න ඕනේ අපි හොඳට සිහි කල්පනාවෙන්. මොකද හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා, ඇත්තක් තියෙනවා, බොරුත් තියෙනවා. ඉතින් අපිට ඕන දේ අපි අරගෙන අනවශ්‍ය දේවල් ඔළුවට පුරව ගන්නෙ නැතුව එහෙම භාවිතා කරන එක තමයි හොඳම දේ. ඔබ කොහොමද ඔබේ සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ? මම වැඩිය පර්සනල් දේවල් දාන්නේ නැහැ. දැන් හැමතැනම යනවා නම්, එළියට යනවා නම් ඒ දේවල් ගොඩක් දාන්නේ නැහැ. නමුත් මගෙන් මොකක් හරි කෙනෙක්ට ඉන්ස්පයර් වෙන්න දෙයක් තියෙනවා නම් ඒ දේවල් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියාවල මම දානවා. ඔබ හිතන විදිහට මේ රට තුළ යම්කිසි වෙනසක් සිද්ධ වෙන්න ඕන නම් මොකක්ද? රට තුළ වෙනසක් සිද්ධ වෙන්න ඕන නම් ඇත්තටම මිනිසුගේ ආකල්ප කියන එක වෙනස් වෙන්න ඕනේ. ඒක පොඩි කාලේ ඉඳලා, ඉස්කෝලේ යන කාලේ ඉඳලා වෙනස් වෙන්න ඕන දෙයක්. ප්‍රයිමරි එඩියුකේෂන් එකේ ඉඳලා අපේ ආචාර විදි, වැලියු, සමහරලාට ගෙවල් වලින් එන්නේ නැති දේවල් තියෙන්න පුළුවන්. සමහර ළමයිට දෙමව්පියෝ නැති වෙන්න පුළුවන් හරි දේ කියලා දෙන්න. ඉතින් පාසල් අධ්‍යාපන සිස්ටම් එකට එකතු වෙන්න ඕන එකක් තමයි ඒ දේ. සමාජය වෙනස් වෙන්න ඕන නම් වෙනස් වෙන්න ඕන එක. අනිත් එක දැන් ඔල්රෙඩි ලොකු වෙලා ඉන්න අයට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට කරන්න ඕනේ ඇත්තටම රටේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් කියන එක හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් තියෙනවා රටේ. නමුත් ඒවා ක්‍රියාත්මක වෙනකොට සමහර මිනිස්සු වැරදි කරනවා වැඩිපුර. සමහර අය වැරදි කරන්නේ නැති අය ඉන්නවා. නමුත් වැරදි කරන අයට දඬුවම් ලැබෙන්නත් ඕනේ, වැරදි නොකරන අයව ඇප්‍රීෂিয়েට් කරන්නත් ඕනේ. අපේ රටේ ගොඩක් අඩු දෙයක් තමයි වැරදි කරන භාගයක් දඬුවම් විඳිනවා, භාගයක් දඬුවම් විඳින්නේ නැහැ. පොඩි මනුස්සයාගේ ඉඳලා ලොකු මනුස්සයාට යනකම් වැරදි නොකරන, හරි දේ කරන කෙනාව ඇප්‍රීෂিয়েට් කිරීමක් වැඩිය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ දෙක දැන් ඔල්රෙඩි වැඩිහිටියන් වෙලා ඉන්න අයට ඒ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් හරියට ක්‍රියාත්මක කරන එකයි. පොඩි එන්න ඊළඟ ඉන්න ජෙනරේෂන් එකට පාසලේ ඉඳලා ඒගොල්ලන්ව හදන එකයි තමයි ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙන්නේ. ඔබ සාර්ථක වුණු පුද්ගලයෙක්ද සාර්ථක වෙමින් පවතින පුද්ගලයෙක්ද? සාර්ථක වෙමින් පවතින කෙනෙක්. මම දැනටත් සාර්ථක නෑ කියලා කියන්න මම කැමති නැහැ. මගේ අචීව්මන්ට් ඒ වයසට එනකොට මම කරන්න ඕන දේවල් ටික මම අද වෙනකන් කරලා තියෙනවා. ඉස්සරහට කරන්න ලොකු බලාපොරොත්තු තියෙනවා, අරමුණු තියෙනවා, ඒ දේවල් වලටත් යනවා. ඉතින් කම්ප්ලීට් සාර්ථක වෙච්ච කෙනෙක් නෙමෙයි, වෙමින් පවතින කෙනෙක්. ඔබ ඔබේ ජීවිතය සැලසුම් කරාද? අනිවාර්යෙන් සැලසුම් කරා. අධ්‍යාපනය තමයි ගොඩක්ම සැලසුම් කරේ. ඊට පස්සේ කාලය, හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ කාලෙන්. අපි කරන්න ඕන දේවල්, ප්‍රයෝරිටයිස් කරන්න ඕන දේවල්, ඉම්පෝර්ටන්ට් දේවල් කියලා දේවල් දෙකක් තියෙනවා. ඉතින් ඒ දේවල් හරි වෙලාවට කරලා කාලය කළමනාකරණය කරගත්තොත් ජීවිතයත් නිකම්ම සැලසුම් වෙනවා. මොකද මම ගොඩක් කැමති දෙයක් තමයි මගේ දෙමව්පියෝ එක්ක, මගේ මල්ලිත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරන එක. ඉතින් ඉස්සල්ලම මම ඒකට ටයිම් එකක් දීලා, මගේ රෙස්ට් ටයිම් එකට ටයිම් එකක් දීලා තමයි මම අනිත් ඒවා ගොඩක් වෙලාවට අනිත් වැඩවලට ටයිම් එක දෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මම සැලසුම් කරන කෙනෙක්. ඔබේ ජීවිතයේ අරමුණ මොකක්ද? අරමුණු කීපයක් තියෙනවා. අධ්‍යාපනය ගත්තොත් ඒකෙන් තවදුරටත් ඉදිරියට යන ලොකු අරමුණක් තියෙනවා.
එතනින් එහාට පුළුවන් තරම් කෙනෙක්ට කරදරයක් නොවි ජීවිතය ගොඩක් සැහැල්ලුවෙන් අපේ බුදුහාමුදුර දේශනා කරපු ධර්මය ටිකක් අවබෝධ කරගෙන ඒකෙන් දශම ගානයි සමහරට අපි දන්නේ. ඉතින් ඒ දේ තවදුරටත් අධ්‍යයනය කරලා එහෙම යන්න තමයි. දරුවන්ගේ අධ්‍යාපනය මේ වෙද්දි ටිකක් ඍණාත්මක වෙනවා. එහෙමත් නැත්නම් පසු බෑමක් තියෙනවා කියලා අපිට දකින්න ලැබෙනවා. ඔබට මොකද්ද මේ පිළිබඳ තියෙන අදහස? මම ඇත්තටම පාසල් ගොඩකට ගිහිල්ලා පාස් මොනවාද මේ එඩියුකේෂන් ප්‍රෝග්‍රෑම්ස් කරන කෙනෙක්. අපේ ශ්‍රී ලංකාවේ සිවිල් ඒවියේෂන් එකත් එක්ක එකතු වෙලා ගොඩක් පාසල් ලංකාවේ හැම තැනකම වගේ ගිහිල්ලා තියෙනවා. ජැෆ්නා ඉඳලා දකුණු පැත්ත මධ්‍යම හැම පැත්තකටම ගිහිල්ලා ස්ටුඩන්ට්ස්ට ඇත්තටම ඒවියේෂන් ෆීල්ඩ් එක ගැන කියලා දීපු කෙනෙක්, තාමත් කරන කෙනෙක්. ඉතින් ඒවියේෂන් ෆීල්ඩ් එක ගැනයි මෝටිවේෂන් පැත්ත ගැන ඒගොල්ලන් අපිව දැක්කම හරි ආසයි ඒ වගේ කෙනෙක් වෙන්න. ඉතින් ඒ දේවල් වලට මම ගොඩක් කරලා තියෙන කෙනෙක් නිසා මට දැනෙන්නේ ඒ ළමයි හරි කැමැත්තෙන් ඉන්නව අලුත් දෙයක් කරන්න, අලුත් දෙයක් නිපදවන්න, අලුත් දෙයක් අලුත් විදිහට හිතන්න. ඒගොල්ලන් සමහර කට්ටියක් ඉන්නවා මුදල් කොච්චර ගාණක් අපි මෙහෙම රැකියාවකට ගියොත් අපිට කොච්චර මුදල් ප්‍රමාණයක්ද ලැබෙනවා කියන එක විතරක් ටාගට් කරගත්ත පිරිසකුත් ඉන්නවා පොඩි ළමයින්ගේ උනත්. නමුත් ගොඩක් අයට හරි ගයිඩන්ස් එකක් තියෙනවා නම් මේ විදිහට තමයි පාත් එක යන්න ඕනේ කියලා තියනා නම් මං හිතන්නේ නැහැ ළමයි ඍණාත්මක වෙයි කියලා. ඒ වගේම පුළුවන් තරම් අර පොසිටිව් මිනිස්සු සමාජයට, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අතරට ගිහිල්ලා ඒගොල්ලන්ගේ දැනුම අත්දැකීම් බෙදලා දෙනා නම් ඇත්තටම ඍණාත්මක වෙන්නේ නැහැ ළමයි, තවත් මොටිවේට් වෙලා ඒගොල්ලන් ඉස්සරහට යනවා. ඒ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ මොකක් හරි වැරද්දක් තියෙනවා? අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි කියලා මම කියන්නේ නැහැ. අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් වෙන්න ඕන දේවල් තියෙනවා. දැන් ආචාර විදි වගේ දේවල් අපි ගත්තොත් තව දැන් අපේ සොෆ්ට් ස්කිල් කියන පැත්ත ගොඩක් අඩුයි. අපි ගොඩක් වෙලාට සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒ සබ්ජෙක්ට් එකම ත්‍රූ තමා යන්නේ. නමුත් අර සොෆ්ට් ස්කිල් කියන එක ගොඩක් අඩුයි ඒ අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් වෙලා තියෙනවා. තව ටිකක් ඒක ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. අපි ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් මේ පිළිබඳව මොකක්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය? පොඩි කාලේ ඉඳන්ම ප්‍රයිමරි එඩියුකේෂන් කාලේ ඉඳන්ම ඇතුළත් කරන්න ඕන දෙයක් තමයි පළවෙනි දවසේ ඉඳලා එක වසරට ගිය වෙලේ ඉඳලා ශිෂ්‍යත්වය ටාගට් කරන එක නෙමෙයි. ශිෂ්‍යත්වය පාස් වෙන කෙනා පාස් වෙනවා. දැන් මමත් ලොකුවට ශිෂ්‍යත්වයට ප්‍රැක්ටිස් කරලා පාඩම් කරපු කෙනෙක් නෙමෙයි. නමුත් ශිෂ්‍යත්වය පාස් වුණා. සමහරට ඒක ඇතුලේ තියෙන ඉන්බිල්ඩ් දෙයක් වෙන්නත් පුළුවන්, සහජයෙන් අපු දක්ෂතාවයක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් එදිනෙදා දේවල් අහගෙන හිටපු එකෙන් ගත් එකක් වෙන්නත් පුළුවන්. නමුත් පාසල් අධ්‍යාපනයට අර මං කිව්වා වගේ ආචාර විදි කියන දේවල් අපි සමහර වෙලාවට මං දකින දෙයක්, මම කරන උගන්නන සබ්ජෙක්ට් එකක් අපි හිතමු ඉන්ටර්වියු එකට යනවා කෙනෙක් කියලා. ලොකුම ටාගට් එක ඒකනේ, ඒ ලෙවල්ස් ඉවර වෙලා ඉන්ටර්වියු එකට යන එක. එතකොට හරියට අඳින ඇඳුමවත් දන්නේ නැහැ. අපි හිතනවා අපි ජැකට් එකයි ට්‍රවුසර් එකයි ඇඳගෙන යන එක හරි කියලා. නෑ, ඊට වැඩිය ගොඩක් දේවල් තියෙනවා. එතන ගිහලා හැසිරෙන විදිහ වෙනස්, කතා කරන විදිහ වෙනස්. අපි CV එකක් හදනවා නම් CV එක හදන්න ඕන ක්‍රමයක් තියෙනවා. ජොබ් එකෙන් ජොබ් එකට ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ දේවලුත් ඉස්කෝලේ ඇතුළට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. තව තියෙන හැකියාවන් තියෙනවානේ. දැන් හිතන්න මම ඩාන්සිං වලට නම් ගොඩක් දක්ෂ, මම ඉගෙන ගන්න දක්ෂ නැත්තම් මට යන්න තැනක් ඕනේ. මට වෙන දෙයක් නෙමෙයි, මට ඒ ලෙවල් කරන්න නෙමෙයි ඕනේ. මට ඩාන්සිං පැත්තෙන් ප්‍රැක්ටිකල් මොන හරි දෙයක් කරන්න පුළුවන් කෙනෙක් නම් මට අවස්ථාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් චුට්ටක් ඇතුළත් වුණා නම් ගොඩක් හොඳයි. ඔබ ධනාත්මකව හිතන කෙනෙක්ද? අනිවාර්යයෙන්. මගේ ජීවිතය එහෙම ඍණාත්මක වෙන්නේ නැහැ කොයි වෙලාවෙත්. පොඩි වෙලාවක හරි මොනා හරි හිතෙන් වැටුණත් මට අර මගේ ටාගට්ස් ටික මතක් වෙනවා. ඉතින් අනිවාර්යෙන් මම ධනාත්මකව හිතන කෙනෙක්. ඔබට වුණු ලොකුම, ඔබෙන් වුණු ලොකුම අතපසුවීම? එහෙම මගෙන් කාටවත් එහෙම ලොකු අතපසුවීමක් සිද්ධ වෙලා නැහැ මටවත් කාටවත්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සෝමහාමුදුරුවන් බලන්න තිබ්බනම් හම්බෙලා කතා කරලා මොකක් හරි ධර්මදේශනාවක් ළඟ ඉඳලා, කියන්නේ ඇත්තටම දැකලා කතා කරන්න බලන් අහන්න තිබ්බනම් ඒ දේ තමයි මග ඇරිච්ච දෙයකට තියෙන. මම ඉතින් පොඩි ඉදකෝයද, මට මතක නෑ වයස. ඒක තමයි තියෙන මග ඇරුණ නම් දෙයක්. මග ඇරුණේ ඇරෙන්න ජීවිතේ එහෙම රිග්‍රෙට්ස් එහෙම මග ඇරිච්ච දේවල් නැහැ. කේන්ති යන්නද? කේන්ති සමහර වෙලාවට යනවා. වැඩිය කේන්ති යන කෙනෙක් නෙමෙයි. නමුත් ඉඳලා ඉඳලා හිටපු ගමන් කේන්ති යනවා.
ඔබට ලැබුණු හොඳම ඇගයීම මොකක්ද? ලැබුණු හොඳම ඇගයීම රැකියාව පැත්තෙන් ගත්තොත් ගොඩක් වෙලාවට හැම ෆ්ලයිට් එකකම වගේ පැසෙන්ජර්ස්ලා ගොඩක් වෙලාවට බහිනකොට ප්ලේන් එකෙන් ගොඩක් අය කතා කරලා හොඳ සර්විස් එකක් දුන්නා හොඳට සැලකුවා. දැන් අපි හිතනවානේ නෝමල් පැසෙන්ජර් කෙනෙක් ඒ ටු බී ට්‍රැවල් කරන එකයි සාමාන්‍ය දේ කියලා. ඊට වැඩිය ගොඩක් දේවල් තියෙනවා. අසනීප වෙන පැසෙන්ජර්ස්ලා එන්න පුළුවන්, අපිත් එක්ක අකුරක්වත් ලියාගන්න බැරි කෙනෙක් එන්න පුළුවන්, ප්‍රශ්නකින් එන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ හිතන්න අපි මළගයක් වෙලා තියෙනවා නම් ඒකට එනා ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ කට්ටියට අපි හොඳින් සලකනකොට ඒගොල්ලන් අපිට අප්‍රිෂියේට් කරලා යනවා. ඒ තමයි මම ලබන, මම හැමදාම අදටත් ලබන එක ඇගීමක්. ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක ගැන ඔබට අදහසක් තියෙනවද? මට මම පෞද්ගලිකව කියන්නේ ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. අපි හිතුවොත් ඔයා හිතන විදිහයි මම හිතන විදිහයි සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. මම ඒකට එච්චරම අග්‍රී වෙන්නේ නැහැ. සමහර විට සාම්ප්‍රදායිකව හිතන කෙනෙක් වෙන්නත් පුළුවන්, බට් එහෙමම සාම්ප්‍රදායිකමත් නෙමේ. නමුත් ලිවිං ටුගෙදර් හිටියත්, අපි විවාහ වෙලා හිටියත් යන කෙනා යනවා, යන්න ඕන නම් යනවා. ඉතින් ඒ නිසා වැඩිය ඒකට එහෙම එක ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක හරි ඍජු උත්තරයක් දෙන්න අමාරුයි ඒකට. ගැහණු ළමේ කසාදයක් බඳින්න ඕනෙද? අවශ්‍ය ඒකත් ඩිපෙන්ඩ් වෙනවා ඒ කෙනාගේ විදිහ. සමහරු විවාහ වෙන්නේ ඇත්තටම ආදරයක් අවශ්‍ය වෙලා, සමහරු විවාහ වෙන්නේ කම්පැනියන්ෂිප් එකකට, සමහරු විවාහ වෙන්නේ මුදල් සඳහා, සමහරු දේවල් වැඩ ෂෙයා කරගන්න වෙන්න පුළුවන්. ඉතින් කාන්තාවක් කියන කෙනාට ඒ දේවල් ෂෙයා කරගෙන කරන්න එක එක්කෙනාගේ මතය වෙනස්. ඉතින් ඒගොල්ලන්ට විවාහ වෙන්න අවශ්‍ය නම් වෙන්න පුළුවන්, විවාහ නොවී ඉන්නත් පුළුවන්. කාන්තාවක් කියන කෙනාට විවාහයක් අවශ්‍යයි, නමුත් අත්‍යවශ්‍යම නැහැ. ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය මොකක්ද? අර ඉස්සල මං කිව්වා වගේ අර ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහපු තැන තමයි හැරවුම් ලක්ෂ්‍ය වුණේ. ඔබ ගැන තනි වචනයෙන් මට කියන්න. ජෙනුවින් කෙනෙක්. ජෙනුවින් තව තියෙනවා. ජෙනුවින් කාටවත් වැඩිය ඉන්ෆ්ලුවන්ස් කරන්න අමාරු, ඩවුන් ටු අර්ත් එහෙම කැරක්ටර් එකක්, පාඩු ඉන්න කැරක්ටර් එකක්. අවසාන වශයෙන් හාඩ් ටෝක් ගැන කතා කරමු. ඇත්තටම හොඳයි මේ ප්‍රෝග්‍රෑම් එක, මොකද කෙලින් දෙයක් කියන්න පුළුවන් තැනක්. අනිතක දැන් ප්‍රශ්නයක් ඇහුවොත් ගොඩාක් වෙලා අපි ගන්නවා නේදයට උත්තරය දෙන්න. මමත් එහෙම වැඩි ආස කෙනෙක් නෙමේ ගොඩාක් රචනාවක් වගේ උත්තරයක් දෙන්න. ඒ නිසා මේක තග්ගාලා හිතේ තියෙන දේ කියන්න පුළුවන්. හිත හිතින් අවශ්‍ය වෙලාවකුත් නැහැ, හිතන්න වෙලාවක් දුන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒක ඒ කන්සෙප්ට් එකට මම කැමති. ඔයාටත් තැන්ක් යූ ඒ ප්‍රෝග්‍රෑම් එක කරන විදිහට. ඒකත් ඇත්තටම හොඳයි. ස්තුතියි ඔබට. ස්තුතියි. තවත් දවසක හවසක අපි හමුවෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.